ශ්‍රීලංකා කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම ව්‍යාපාරිකයෙකු සහ හිටපු තානාපති නිලධාරියෙකු වන ASP ලියනගේ මහතා පිළිබඳව පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක් වුණේ ඔහුට අයත් පීකොක් මන්දිරය කේන්ද්‍ර කර ගනිමින්. එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර පසුව ලියනගේ මහතා පැවසුවේ තමන් එම තීරණය වෙනස් කළ බවයි. අද හිරු හාට් ටෝක් විශේෂාංගය වෙන්වන්නේ ඒ වෙනුවෙන්. Toil geval lalu yang gila tiyan wala. Toil geval bala gila tiyan. Ayo minusu toil natan ne. Mana sih kawa tiyan roge yang sopat kara yang ingat kama yokin kere. Dan obat at magali mah toil yang natan dari ini. Oba bayi wela ini meda wasal. Ege tiyan di yang di tiyan ne. Dan me peacock mandire hita pujana tu mana denma kela kiwa ne. Ayo me eka part oba bayi wuni. Dini natiya ne metu mani hiko. Awasan mohutta wena kan. Itu mah ta awasya sielu kata itu itu mah itu mah kala. Mama nang ngok pagi ada yang bagus loh kepenna lagi. Iya mana nih? Mereka rata-rata kita dulu aktif semua. Mama mereka kodi hati rispa kita bisa kia lah, mereka patro lagi. Nanti ini dia aktif semua. Kau dari kodi hati rispa di laga tanang kau deh put galia. Ya ada pohon kali ambu. Bocor aja kalau nggak kita. Ini kan ego kan? Kolam bapak rada kota. Polis mah ada pergi cuma kia na. Iya mah kan lagi mau obat kali nih. Obat kia nih boru kia lah. Hari ini mam dekat itu tentang dia. Itu tentang dia lah mam payah kita nih dia. ඔබ දුරකථන ඇමතුමක් පොලිසියට දීලා තියෙනවා පොලිසිය කැඳවීමක් කරලා නැහැ ඔබ එතනට යනවා දැන් මට මම වැඩි වැඩි දැන් මම බලන්නේ දිලන්න තුමා මේ ඔබ පටලවනවා මාව දාලා නෑ ඔබයි පටලවන්නේ ඔබට කැඳවීමක් පොලිසියෙන් කරලා නැහැ ඔබ මාධ්‍යයට කියනවා මට කැඳවීමක් කළා මම ගියා පොලිසියට ඔබ ගියේ කොහෙද පොලිසිය කවුද ඔබගෙන් ප්‍රශ්න කළේ ඒව කියන්න එපා මාධ්‍යට ඔබ ඒව කියන්න නෑ මාධ්‍යට ඔබ ඒව වසන් වෙනවා නීතියට පමණයි මම බැදී ඉන්නේ මේකට උත්තර දෙන්න ඒ නිසා මම ඔබගෙන් සමාවෙන් ඉන්න කියලා ඉල්ලනවා නෑ අපිට නම් තියෙන ආරංචිය අනුව ඔබ බය කරලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඔබ මොකද කියන්නේ ඒකට ඇත්තටම මම කියන්නට උනේ රාජිත ඇමතිතුමා එක්ක මම සම්බන්ධයක් තියෙනවා මොකද එතුමා මගේ දන්ත වෛද්‍යවරයතුමා හැටියට පුද්ගලිකව අපේ පවුලේ දැඩි සම්බන්ධයක් හිටපු ජනාධිපතිවරයාට ඔය ගේ දෙන්න එපා කියලා ඔබට කිව්වා කියලා කියනවා මේකත් ආරංචියක් මේ ආරංචියත් ඇත්තද ඒක මෙහෙමයි වෙන්නේ ડોક્ટર රාජිත් සේනාරත් දරුවෝ එතුමා මම ගැසුණා එතනදී මම එතුමාගෙන් පැහැදිලිව ඇහුවා සර් මම මේක දෙන එක ප්‍රශ්නයක් එතුමා ඊට පස්සේ ට්‍රේලර් මන් දිහා බලන් ඉඳලා කිව්වා ඉතින් අපි ගියක් දෙනවනේ එතුමාට කියලා ඔබතුමාට ඔය නඩු එහෙම තියනද ඉඩම් සම්බන්ධයෙන් මට මේ හොරෝක්වල් ලිව්වා කියලා හරි කිසිම දෙයකට මට නඩුවක් නැහැ හැබැයි මහින්ද මහත්තයර තරං කරන්න ඇත්තටම මම ඒ වෙලාවේ අදහසක් තිබුණා ඒ විදිහට කවුද පක්ෂ දෙන්න එපා කිව්වේ පක්ෂ දෙන්න එපා මම නම් හිතන්නේ මහින්ද මහත්තයා මගේ පක්ෂ බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ඔය ඔක්කොටම වඩා ආසයි මහින්ද මහත්තයාව බේරනවට වඩා මගේ ජීවිතේ මගේ දරුවෝ එක්ක මගේ නෝන එක්ක බේරගන්න මේ ඉදිරි කාලය ගත කරන්න දැන් මහින්ද මහත්තයා පක්ෂ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කිව්වනේ එහෙනම් මොකටද පක්ෂ දෙනවා කියලා මාධ්‍යට කිව්වේ පබ්ලිසිටි එකක් ගන්නද ඒ මම පබ්ලිසිටි එක කැමති නෙමෙයි මත්තමනි ඔබ හොඳට මහින්ද රාජපක්ෂ මහත්තයත් විකුල්ලා තියෙනවා මාධ්‍යවලුත් ලොකු පබ්ලිසිටි එකක් කරන් තියෙනවා ඔබතුමාගේ ඔය ගෙදරට ලොකු ඩිමාන්ඩ් එකක් හදාගන්න ඉල්ලුමක් හදාගන්න ඉතින් මම ඔබතුමාට කියනවා නිවැරදි කියලා අද පුළුවන් මට මත්තමනි ඔබ කෝටි ගානකට විකුණන්න ඉල්ලුම ඇවිල්ලා තියෙනවා මම දෙන්නේ නැහැ මොකද ඔක මම වෙබ්සයිට් එකේ දාලා තියෙනවා කෝටි 45කට මම දාලා තියෙනවා දැන් මේකට මාර මාකට් එකක් ඇවිල්ලා තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ සීන් එකකින් ඔබට මේ පහුගිය ආණ්ඩුවේ තානාපති ධුරයකුත් හම්බුණා නේද ඔව් නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට මම අවුරුද්දක් විතර සේවය කළා ඔබට තානාපති කෙනෙක් වෙන්න තියෙන මොනවද සුදුසුකම් මට තියෙන සුදුසුකම තමයි මැතිවරණී පළවෙනි එක ඉඩම් එකද නෑ නෑ තානාපතිවරයා කියන්නේ ලොකු සුදුසුකම් තියෙන අධ්‍යාපන මෙච්චර ෆයිල් තෝගයක් ගන්න කෙනෙක් නෙමෙයි මැතිවරණී අපේ මෛත්‍රී බලසිරිසේන මහත්තයා ඇවිල්ලා විශ්වවිද්‍යාලයක ලොකු ඩිග්‍රියක් ගලලා තින්නේ
මොනවද දැන් නයිජීරියාවෙන් අපිට ලැබුණ ඔබතුමා ඉන්න කාලේ ලංකාවට මා කෝටි ගානක ධනදෙනුවක් දාන්න දීලා තියාගන්නේ මේ ඇවන්ගාඩ් කියන සමාගම නයිජීරියාව සමග ධනදෙනුව ආරම්භුවේ මගේ යුගේ ධනදෙනුවේ එක මූලිකෙක් තමයි මම ඒ සල්ලි කොහටද ගියේ ඒක නම් ඉතින් සල්ලි කොහෙද ගියේ කියන එක නම් මන් දන්නේ ඒක සල්ලි කොහෙද ගියේ කියන එක මම කරේ ඇවිල්ලා මට රජයෙන් ලැබිච්ච උපදෙස් අනුව මම මේ ගනුදෙනුව හරියට කරන්න මග පාදලා දුන්නා. තවත් පුවත් සමගින් දැන් රටවට අහිරු. රටවට අහිරු. සුළු වැරදි සහ දඩගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටි රැඳවියන් 500කට ආසන්න පිරිසක් වෙසක් පොහොය නිමිත්තෙන් අද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා ගත්තා. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 50 දෙනෙකු ඇතුළු දිවයිනපුරා බන්ධනාගාර රැසකින් මෙලෙස රැඳවියන් නිදහස ලැබුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද මොරටුව ප්‍රදේශයේ දන්සල් 60ක් පමණ විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එහිදී පරිභෝජනයේ නුසුදුසු ආහාර පිළියෙල කළ දන්සල් 10කට අධික සංඛ්‍යාවක ආහාර ඉවත දැමීමට ඔවුන් කටයුතු කළා. පිළියන්දල මාකන්දන මාර්ගයේ බෙරවාවල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් අමුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදිය මාර්ගයේ නිවතට පැන විදුලි කණුවක වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇද්දී පිළියන්දල පුවක්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරුපියෙක් සහ මවක් බ්‍රිතාන්‍ය රජපවුලට එක් වූ අලුත්ම සමාජිකාවගේ තොරතුරු සමගින් දැන් ලෝවට අහිරු. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නවතම සමාජිකාව ඊයේ මහජනතාවට දෙක ගැනීමට අවස්ථාව හිමි වුණා. ඒ කේට් කුමරියගේ අලුත උපන් කුමරිය සමගින් ලන්ඩනයේ ශාන්ත මරියා රෝහලින් පිටව යන අවස්ථාවේදී. රාජකීය පවුලේ නව සමාජිකාව දැක ගැනීම සඳහා විශාල පිරිසක් ශාන්ත මරියා රෝහල ඉදිරිපිටට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දැන් ක්‍රීඩා පුවත්. සියවසේ බොක්සින් තරගයේ ලෙස බොහෝ දෙනා හැඳින් වූ මහා බොක්සින් ගැටුම ජය ගන්නට ඇමරිකාවේ ෆ්ලොයිඩ් මෙවෙද සමත් වුණා. ඒ පිලිපීනයේ මැනි පැකියෝ පරාජය කරමින්. මෑත කාලීනව ලොව බිහි වූ විශිෂ්ටතම බොක්සින් ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස සැලකෙන ෆ්ලොයිඩ් මෙවෙද සහ මැනි පැකියෝ අතර බොක්සින් තරගයක් සඳහා ඔවුන් දෙදෙනා අතර ගිවිසුමකට එළඹීමට වසර 5ක පමණ කාලයක් ගත වුණා. අවසානයේ ඊයේ දිනේදී ලාස් වේගාස් MGM ග්‍රෑන්ඩ් තරගවීමේදී මේ සිහින තරගය යථාර්ථයක් බවට පත් වුණේ 16,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ. මෙම තරගය සඳහා නිකුත් කෙරුණු අවම ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 12ක පමණ වටිනාකමකින් යුක්ත වූ අතර ඉදිරිපෙළ ප්‍රවේශ පත්‍රයක් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000 පමණ මුදලකට අලෙවි වුණා. බොක්සිං ලෝකෂූරතා 8කට හිමිකම් කියන මැනි පැකියෝ තරගබිමට පිවිසුනේ මෙතෙක් කිසිවෙකුට පරාජය කිරීමට නොහැකි වූ ෆ්ලොයිඩ් මේවෙදට පළමු පරාජය අත්කරදීමේ අරමුණින්. මෙම තරගය වට 12කින් සමන්විත වුණා. වේගවත් ප්‍රහාරකෙක් ලෙස ප්‍රකට පැකියෝ මුල් තරග වටවලදී ඉතා තියුණු තරග රටාවක් පෙන්නුම් කළා. කෙසේ වෙතත් මේවෙද ආරක්ෂාකාරී ලෙස පහර වළක්වමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේ පැකියෝගේ දකුණු අතේ පැවති ආබාධයෙන්ද උපරිම ප්‍රයෝජන ගනිමින්. තරඟවට 12 අවසානයේදී මේවෙද ජයග්‍රහකයා ලෙසින් 3 දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩල ඒකමතිකව තීරණය කළා. විනිසුරුවන් දෙදෙනෙක් 116-112ක් ලෙස ලකුණු සටහන් කර තිබූ අතර අනෙක් විනිසුරුවරයාගේ ලකුණු සටහන දැක්ුණේ 118-110ක් ලෙසින්. බොක්සින් ඉතිහාසයේ වටිනාම තරඟය ලෙස ඉතිහාසයට එක් වූ මෙම බොක්සින් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් ෆ්ලොයිඩ් මේවෙදට ඇමරිකානු ඩොලර් මිලියන 180ක ත්‍යාග මුදලක් හිමි වුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2350කට අධිකයි. තම තරඟ දිවියේ 6 වන පරාජය අත්විඳි පැකියෝද රුපියල් කෝටි 1600කට අසන්න ත්‍යාග මුදලකට හිමිකම් කීවා. Heroes Sports Corner.
හිරු රාත්‍රී 7න් සමගන්නට සූදානම්. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. රාත්‍රී 9:30ට යලිත් මුණ ගැසෙමු. අයිබෝන්.